ංකාව දේශපාලනය ගැනතා කරන කොට අපිට අමතක කරන්න බැරි බැහැර කරන්න බැරි මාත්‍රකාක තමයි පවුල්වාදය. පවුල්වාද නිසා ලංකාව දේශානය තුළ සිදිවෙච්ාලා කලංච පිළිබඳව අපි හැමෝම දන්නවා. පවුල්වාදේ නිසා මහා විනාසයන් උච්ච බවත් අපි දන්න. ඉතින් මෙන්න මේ පවුල්වාදේ ආරම්භ වනේ කොහොමද. එ මේ පවුල්වාදයට මුල පිරුණෙ කොත නින්ද කියනක තමයි අද බීඩියෝය කතා කරන්න බලාපොරොත්තු වෙන්. පවුල්වාදය ආරම්භබනු එහෙම නැත්තම් පවල්වාදයට මුලපිරුණු තැන හැටියට ලංකාවේ මැතිවරණය ඉතිහාසේ අරං බලද්ධිය අපට පේන්නේ එක්දහස් නවසය තිස්හයේ පැවැත්වෙච්ච රාජ්‍යමන්ත්‍රණ සභා මැතිවරණය. අපි දන්නයක්දදාවසේ තිස්සේ කේදී ලංකාවට සර්රජන චන්ද බලය ලබුණ ඒ අවුරුද්ධේම රාජ්‍යමන්්‍ර සභා මැතිවරණය පැවැත්වුණ ඊට පස්සේ දෙවෙනි මැතිවරණය තමයි එක්දා සවසය තිස්හයේදි පැවැත්තුුණ. මෙන්න මේ මැතිවරණේදදි තමයි පවුල්වාදය නැමැති පිළිලය රෝපණය වුණින් එක වන්න මෙෙනවිමයි. එක්දා සංසය තිස්ස එකේ මැතිවරණේ දී ඩසලනායක සහ ඔහුගේ ඥාතිපුත්‍රයෙක් වන ජෝන් කොතලාවල මන්තිවරු නැටට තේරී පත් වුණම්. එක්දා සංන්සය තිස් හයවන විට ඩීසනාට ඕන වෙලා තිබුණා තමන්ගේ ලොකුපුතාව දේශපාලනයට ගේන්න. එතකොට ඔබ හිතනපුුවන්ති එක්දා සහසේ තිස්සකේ මතිවරණද යාවගෙනනාවේ නැත්ති කියලා. එක්දා සහසිේ තිස්සකේ රජ්‍යමත්‍ර සොඩහා මැතිවරණය පැවැත්වෙන වෙලා වේ ඩඩලි සෙරනායක හිටියේ එංගලන්තේ. ඔහු ඒ වන විට විශ්ව ඉද්‍යාල ශිෂ්‍යයක් හැටියට නීතිය හදාරමින් හිටිය. එක්දා සසය තිස්සයි මැතිවරණය පැවැත්වෙන්ට මාස හයකට කලින් තමයි ඩඩලි නීතිවේදී උපාදිය සමත්‍යයා ලංකාවට ආවේ. ැවෙන්න මේ අවස්ථාවේ දී ඩියසෙනනායකට අවශ්‍ය වනා තමන්ගේ මේ පුත්‍රයාව දැදිගම ආසනයෙන් දේශපාලයට අතපොත්තිය වන්න. මෙහෙම හිතපු ඩියසෙනනායක මෙවර මැතිවරණයට ඉදිරිපත්වෙන්න්න කියලා ඩඩ්ඩිසෙනනායකට කිව්ව. ඩේසනායකට අවශ්‍ය වනේ තමන්ගේ පස්සේ මේ දේශපාලන සුක්කානම ඩ්ලිසෙනනායකට බාර දෙන්න කියලා. ි දැන් ඒඉතිහාස සිද්ධුවච්ච දේවල් අනුව දන්නවා. අපි මේ කතා කරන්නේ යන්න අන්න ඒ ඩ.සෙනනායකගේ ඔටුන් එහිමි කුමාරයා දේශපාලනයට ආපු විදිය ගැන. ඒ අතන තවත් මතක් කිරීමක් කරන්න ඕනේ එක්දසංසය තිස්සිකේ තිබුණ මුල්ම රාජ්‍ය මන්ත්‍ර සභ මැතිවරණේ දී. ඩසෙනනායක සහහුගේ ඥාතිපුත්‍ර ජෝන කොතලාවල මන්තිවුර හිටිට තේරී පත්තලයි හිටි. ඩස්ට අවශ්‍ය වනා, ඩල්ලිව දේශපාලනට ගෙනන අතරවාරයේ තමන්ගේ තවත් ඥාතිෙක දේශපාලනයට ගේන්න. ඔහු තමයි සිරිපාල සමරක්කොඩි. Dගේ සහෝදරයෙක් වෙච්ච වාාර්සේනනායකගේ භහර්යාවගේ සහෝදරයාගේ පුතා තමයි සිරිපාල සමරක් කොඩි කියලා කැනෙ මේ සහදරයා තමයි එඩ්මන් සමරක් කොඩ සමහට බ දන්න ඇ එඩමන් සමරක් කොඩිකිල ැන ංකාවේ වාමාං්‍යික දේශපාලය ඉතාම කීර්තිමත් චරිතයක්. ට මේ දෙන්නම මැතිවරණේදී දේශපාලනයට ගෙනල් මන්තියවරුබාට පත් කර ගන්න ියසනායක ඇතු වූ සේනානායක පවුල් කණ්ඩායමටන් පවුල් කාට් ලට අවශ්‍ය වෙලා තිබුණා. හැබැයි මෙතැනති දැයින් තව දෙයක් කියන්න ඕනේ. මේ අය දේශපාලලය කරන්න තෝරගත් මැතිවරණ කොට් ආසනතම් මැතිවරණ ආසන. සහ. ඒ මැතිවරණ ආසනවලින් ඔවුන්ට ඉදිරිපත්වීම සඳහ තිබෙන සුදුසුකා. නායකට මුලින් ඉදිරිපත්වනේ මීගම දිස්ත්‍රිකයට එට පස මිනුවන් ගොඩ ආසනයට ඉති ඒක අපට කියන්න පුළන් එක්තර ආකාරකට සාධාරණය කළමකද හේතුව Dස් නානක පදිංචවෙලායට බෝතලේ ගම්මානය මේ චන්ද කොට්ටාශ තුළ පිට් ල තිබුණේ හැබැයි ජෝන් කොතලාවල මන්තිවරය කැට තේරිපත්වනනි කුරුණය කල දිස්ත්‍රීකය දොරංගස්ලන්දී ඇත්තනම ජෝන් කොතලාවලට දොරංගස්ලන්දේ මකක්ද තිබුණ සම්බන්ධය. එකික සම්බන්ධය තිබුණ ඒ තමයි සේනනායක පවුලට ස කොතලාවල පවුලට අයිති මිනිරන් පතල් මේ ප්‍රදේශයේ තිබුණ දවටගහ පතල ඇතුළු පතා සමූහයක් මින්ටන් පතල් සමූහයක් මේ ප්‍රදේශය පිහිටල තිබුණා එනිසා ඒ පතල්ලොල කම්කරුවන් හැටියට මේ කෘුණයග ලිස්ත්‍රික්කය තුළ බොහු අයට රැකයා ලැබිල තිබුණ ඉතින් මේක තමයි ඔහුගේ දේශපාලනිි පදනු රිාල සමරක්කොඩ ඉරිපත්තුවරෙන් නාරම්මල අසනයට. නාරම්මලටත් හෝට තිබුණ එකම සම්බන්ධය තමයි සේනානාය කට අයිති විශාල වතුයායක් මේ නාරම්මල මැතිවරණ කොට්ට ආශය තුළ පිට ල තිබුණ. සිරිපාල සමරක්කොඩි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහවන ලදදන ත මෙහය වූයේ මේ නාරම්මල සේනානාය කළ අයිති වත්තුයායේ ඉඳගන. දැඟීලඟට ඔටුන් එෙහිමි කුමාරයා තෝරගත්තාආසනයම කදද දැදිගම. දැදිගමතිබුණන සම්න්ධයමකද. ඒත් එකම සම්බන්ධය ඇයි තිබුණේ සේනනාය කළට අයිති මහා විශාල බතුයායක් මේ දැදිගම ආසනය තුළ පීටල තිබුණා. එක්දාසංසය තිස්ස එකේ රාජ්‍ය මන්ත්‍ර සභා මැතිවරණය පැවැත්වුණු වෙලාවට වඩා. එක්දා සසය තිස්සයේ රාජ්‍යමන්ත්‍ර සභා මැතිවරණය ව විට ලංකාවෙච් චදදායක සංඛ්‍යාවිතා විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තිබුණා. මේ වැඩිවීම්ව කොච්චර වගේ කියලා කියරන සමහර ආසනවල චන්ද, ීයටට සීකටත් වැඩි වැඩිවෙලා තිබුණ විේශෂණ මුොරක වැනි ආසනයක චන්ද වැඩිවෙලා තිබුණනාා එදාසසේ තිස්සකට වඩා එක්දා සසේ ති හයවන විට සීයට එකසය තිස් හතකින්. මේ විදි රාසල ගරණාවක් තිබුණා මුළු චන්ද සංඛ්‍යාව සීයට සීකට වඩා ප්‍රතිශත්යකින් වැඩිවේච්ච. දෙන්න්නඔෑ අපේ ප්‍රධාන කතාවට පිවිසමු. එක්ස තිස්සයි රාජ්‍යමන්ත්‍ර භම ඇතිවරණයට නාමියයෝජනනා කැඇද ්වා නාමයෝජනා භාරගන්නක් දිනේ හැටියට එක්දා සංසිති සය ජනවාරිමාසේ පාලොස් සෙන්දා නිවේදනය කෙරුණම්. මේ දවස වෙද්දී ඇත්තටම සේනානායක පවුල් කණ්ඩායමේ අය හිතාගෙන හිටියේ. D සේනානායකට වගේ එමනත්තං ජෝන් කොතලාබලට වගේ එමත්ඇත්තක් ස්ටිියාඩ බ්ඩාර්ණයකට වගේ නිතරගයෙන්ම දැදිග මාසනයෙන් මන්තිවරය කැටියට තේරී පත්වෙන්න ලැබෙයි කියලා. හැබැයි ඒක එහෙම උනේ නෑ. නාම යෝජනා දිනය වෙද්දි තවත් අපේක්ෂකෝ හතර දෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා. මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක් මෙන්න මේ අය. රිචෙට් නුගවෙල PB දැදිගම සහ JW උදලාගම. මේ තුන් දෙනාම රදලයෝ මෙ තුන් දෙනාම වලවකාරයෝ. මේ අපේක්ෂික තුන්දනා ඉදිරිපත්වෙන බව දැනගැනීමත් එක්කම හේනනායකවුල් කන්නෑැ ැනගත්තා ඩ්ලිව නිතරගෙන් මන්තී කෙනෙක් කරන්න නං ලැබෙන්නේ නැහැයි කියලා. ඒත් මැතිවරණයෙන්, අර රදල අපේක්ෂකන් තුන් දෙෙන අම පරාජය කරන්න තරන් චන්දර්මාණයක් තමන්ට තිබෙන බව මේ සේලනාය කළ දැනගෙන හිටිය. හැබැයි ඔවුන් කිසි සේත්ම බලාපොරොත්තු නොවිච්ච කිසි සේත්ම අපේක්ෂා නොකරපු දෙයක් නාමයෝජනා දිනයේදි සිද්ධ වුණ. මොකක් දේ නාමියයෝජනා කැඳවපුූ, එක්දා සමසය තිස්හයේ ජනවාරි පාලොස්වෙනිදා තවත් අපේක්ෂකෙක් නාමයෝජනා වාාර දුන්නා. මේ අපේක්ෂකඇ සම්බන්ධයෙන් තමයි සේලනාය කළට මහත් දැන්ත. ප්‍රශ්නයක් නැත්න ගැටලුවක් පැන නැගුණේ. කෞද මේ‍යාපේක්ෂකයා. හුගේ නම NH කීර්තිරත්න. රභක්ඛණ ප්‍රදේශයේ හිටපු HH සයියා කියන යඩම් හිමි වැැවිලිකරුවෙක් තමයි මේ කීරතිරත්නගේ පියා. ඔහු වැවිලිකරුවෙක් වගේ සමාජ සේවකයෙක් විදිරත් ප්‍රසිද්ධ වෙලා හිටියා. මෙ නිසා NH කීර්තිරත්න කියන්නේ දැදිග මාසනය තුළ යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් චරිතයක්. හැබයි ේන කළ බයවනේ ඒ නිසාම නෙවෙේ. ඔවුන් බය වනේ දැදිග මාසනය චන්ද පදනම ඔවුන් දැනගෙන හිටපු නිසා. එවන මැතිවරණයේ දී ජැදිග මාසනයේ ලියා පදිංචි චන්ද සංඛ්‍යාව තිස්නවදහස් දෙසිය විසි අටයි. මෙන්න මේ චන්ද තිස්්නවදහස් දෙසය විසියටෙන් දාහතරදාහකට වැඩි ප්‍රමාණයක් තිබුණේ අර කීර්තිරත්න නියෝජනය කරන කුලයේ චන්ද. බද්ගම කුලේ චන්ද ධහතරදාකට වඩා. මේ ආසනය තුළ තිබුණා. ඒ ඇරුණම වහම්පුර ඇතුළු බද්ගම කුලයට හා සමාන වෙනත් කුල කීපයකත් චන්ද පන්දාහකට වැඩා ප්‍රමාණයක් තිබුණා. තැතිගම ආසනයේ වතුවල වැඩකරපු කම්කරුවන්ගේ චන්ද තුන්දාහකට වඩා තිබුණ මේ තත්වයත් එ සේලනායක පවුල් කණ්ඩායම තැතිගත්තා. ඔොහුන් කෝපයෙන් ඇවිලුණා. මොකද හේතුව පළමිනිිපියවරයේදී නිතරගෙන් ි මන්ත්‍රය කෙනෙක් කරන්න තිබුණ අවස්ථාව නැති වුණ. දෙවිනිි පියවරේ දී. කීර්තිරත්ම අපේක්ෂකයක් වචයෙන් ඉදිරිපත්වීමත් එක්ටඩලි පැරදීද කියලා ගැටලුවක් කවුන්ට මතු වුණ. දැන් ඇත්තටම සන්ද තිස්නවදාහෙන් දාහතරදාහකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අපේක්ෂකයෙක් වනාාම ඔහු පිළිබඳව බලාපොරොත්තුවක් ඇතිවීම ඉතාම ස්වාභාවිකයි. ඒ වගේම නාමයෝජනා බහරගත්ත එක්දා සමසය තිස්හයේ ජනවාරි මාසේ පාලොස්සනිදා. කෑගල්ල කච්චේරයේද කතා වහ තිබුණේ මේ බැතිවරණෙන් කීරිතරත්න පරත්්දන්න බැහැ. මොකද හේතුව මේ කුලේ චන්ද ටික සම්පූර්ණයෙන්ම කීරිතරත්ව ලැබෙන බව හැමූම දැනගෙන හිටිය. දැන් සේනුනායක පවුල් කණඩා ඇමිියෝජනය කරන ගොවිගම කුලයේ චන්ද සියල්ලම ඩඩලිට ලැබෙයිද කියල ඔුන්ට විශ්වාසයක් තිබුණ නෑ. මොකද ඒ වන විට ත් රදලාපේක්ෂක තුන් දෙෙකුත් ඉදිරිපත් වෙලා හිටපු නිසා. මේතත්වේ යටතේ කෙසේ හෝ ඩලිව ජයග්‍රාණය කරන්න අවශ්‍ය බව සේනනාක පවුල් කණ්ඩායම තීරණය කරලා තිබුණා. එක ප්‍රතිඵලයක් හැටියට නාම ෝජනා දිනයට දවස් තුනකට පස්සේ සාකච්ඡාවක් පැවැත්තුනා කෑගල්ලේ එක්තරාත් ඇනකදී. මේ තමයි කෑගල්ලේ ඒවර්ක හිටපු ප්‍රසිද්ධ ජේෂ් නීති්‍ය වික්‍රම සිංහල ගෙදරදී. මේ කණ්ඩායම අතර සාකච්ඡාවක් ඇතිවෙලා. එකඟතාවක් ඇතිකරගත්තා PB දැදිගම කියන අපේක්ෂකයා මැතිවරණයෙන් ඉල්ලාස්සන්න. ඉල්ලා ආස්සෙලා ඩලිසේනනායකට සහයෝගය පල කරන්න ඔහු තීරණය කලා. ඇතන ඔහු තීරණය කළ නෙවෙයි මේ අය සාකච්ඡාවකින් එක ගත්තයකට පැබිණුුණම්. දැන් එහෙම පුංචි ප්‍රශ්නයක් කිසඳ ගත්තා තමයි හැබැයි කීරිතරත්නගේ ප්‍රශ්නය බරපතරයි. ඒක කිසි සේත්න සාකච්ඡා කරලා විසඳගන්න බෑ. මකද ේතුව සේනනාය කළ හිේතුවේ කීර්තිලත්වෙලා තමන්ට සාකච්ඡා කරන්න තරන් සමට්ටමේ අය නෙවෙයි. එසා ඔවුන් සමක සාකච්ඡා කරන්න බෑ සාකච්ඡා කරන්න යන්න එෙත්නෑ සාකච්ඡා කරන්න ය යුතුත් නෑ. මේ විදිී යටිතපු සේලනාය කන්ඩ ඇම කෙසේ හෝ දැදිගම ආසනය දිනන්න ඕනය කලත් තරයේම තීරණය කලා. දැන් මේ අපේක්ෂකය ගැනත් කියන්න ඕන දෙයක්. ඩඩි සෙනනායක මේ වන විට එංගලන්තන්ද ලැවිල්ලා හිටියේ. ඉතාම ලැජ්ජාශීලි සුකෝමල තරුණයේ. වයිසාවෞරුදු විසි අතරයි මාස අටයි. ඔහු දේශපාලයගද කිසිම උනන්දුවක් තිබුණ නෑ. ඔහුට අවශ්‍ය වනේ කෙළි දෙලෙන් කාලය ගත කරන්න. ඉතම සාධාරණ ස්වාභාවික ආසාවක්. ඔහු විිවිධ සංචාරවල නිර්ත වනා ඔහුගේ විනෝදධංශේ වෙලා තිබෙන චායරූප කරණය එනිසා කැමරාවත් කරය එල්ලගෙන ඇවිදි එක තමයි ඔහු කළේ. හැබැයි ඔහුගේ පියා නියෝග කලාට පස්සේ, තාත් නියෝග කලාට පස්සේ, න්ගේ නිදහස්ස පැත්තකින් තියලා දේශපානයට එන්න සිද්ධ වුණා. හැබැයි ඩඩලිට පිරිසක් ඉදිනට ගිහිල්ලා කතා පවත්වන්න දේශන පවත්වන්න ආකර්ශණීය ලෙස ජනතාව වාමන්ත්‍රනය කරන්න හැකියාවක් තිබුණේ නෑ. ඇත්තරම ඔහු එංගලන්තය ගිහිල්ලා ඉගෙනගන ආවා විතරයි. ඔහුට දේශපාලයේ සම්බන්ධව අමුතුයෙන් වහන්සේල දෙයක් තිබුණේ නෑමකද හේතුව තාත්තා ඒවන විට දශපාල පදනම දේශපාල පස්සුබිම සියල්ල නිර්මාණය කර ලයිතිබුණේ. මෙ මැතිවරණය අවසානය තනිකරම කුල ගැටුමක් බවට පත් වනා. කොවිගම කුලේ සහ බද්ගම කුලේ අතර. තැදික මාසනයේ චන්දවිිම සීම් සිද්ධ වනාා චන්ද මධ්‍යස්ථාන එක කොළහකදී. මේ චන්දමධ්‍යස්ථාන එකොලහෙන් දෙකක්. දොරව සහ දමුණු පොල කියන චන්ද මධ්‍යස්ථාන දෙක පිහිටලත් තිබුණේ. කීර්තිරත්නගේ කුලයේ අය බහුතරයක් පදිංචි වෙලා හිටපු ගම් දෙකක් මැද අනිත් චන්ද මධ්‍යස්ථාන නමේ තිබුණේ හිට වඩා ඇතින් දෙ මෙතනදී ගැටලුවක් මතු ව අමකක්ද ගැටලුව මේ චන්ද මධ්‍යස්ථාන වලට යන්න කීර්තිරත්නගේ කුළේ අයට සිද්ධවෙලා තිබුණේ අර සේනානාය කළ ඇතුළු ඉහල පැලැන්තියේ අය වැඩිපුර වෙසෙන ගම්මාන මැදින් මේක තමයි මේ මැතිවරණේ දී දැ දිගම ආසනිද බලපාපු ප්‍රද්ධානම කාරණය. ඩඩලිගේ මැතිවරණ ව්‍යාරයයේ මෙහෙයවලන්න බාරදිී තිබේ ජෝන් කොතලාවලට. ජෝන් කොතලාට චන්ඩියෙක්කේ ලි දන්නවා. හුගේ පියත් චන්ඩියක්නේ. ඉතින් ජෝන් කොතලාවල තමයි ඩලි සේනනාගේ මතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානයක් මැතිවරණ ආාපාරය මෙහෙවල ලදය ඔහු විසින්. ඔහුට ඒ සඳ අශ්‍ය කරන කාලයේ සා විවේකය තිබුණමොකද මේ ෝජ න දෙහ තරගේ මත කෙනන කැට ේරිත්වල ඉවරයි. ඉතින් ඩඩ්ලිගේ මැතිවරණ ්‍යාපාරයේ භාරගත්ත ෝන් කතලාවල අකුරටම මේ වැඩේ කලා. කොහමද කලින්. ඩලි සේනනායක මැතිවරණ්‍යාපාරය මුකුත් කලේ නෑ. රැස්සීම් සංවිධානය කරම ඒතැන්ගලට ගල කතා කරන්න කිවවාම ඩඩ්ලි ඒතැන්ගලට ගියා කතා කලා. එච්චරයි. පෙන කිසි දෙයක් කලේ නෑ. චෝන් කොතලාවල තමයි සියල්ල කළේ. ලිගේ මැතිවරණ ව්‍යාපාර් යෝන් කොතලාවලගන්නවා තමන්ගේ දොරම්ගස්ලන්දයේ මින්ඩන් පතල්වල වැඩකරන චන්ඩි මැරයිෝ. ඔවුන් තමයි ඩඩලිට සපෝට් එකට දදිගම මාසනය පුරා තැන්තැංගොල එක්රැස්සලා හිටිය. මැතිවරණය පැවැත්වනා එක්දා සමස්ය තිෙස්හයේ පෙබරවාරි මාසේ විසි දෙවනිදා ඉඳලා මාර්තු මාසේ හත්වනිදා දක්වා. ඇත්තටම ඩඩලිසරනායකගේ චන්ද්‍යාපාරය. නියම විදියට ආරම්භ වනේ මැතිවරණය ආරම්භවෙච්ච පෙබරවාරි වහන්සේ විසි දෙවැනි දට කලින් දවසය කෙන පෙබරවාරි විසි එක්වෙනිසා. අන්න එදා අ දොරංගස්ලන් දෙෙන් ආපු මැරයු. මේ බද්ගමකුලේ අය වැඩිපුර හහිටිපු ගම්මානවට ගිහිල්ලා චන්්ඩිපාට්දාහන්න පටන්ගත්තා. ඔවුන් මේ ගම්මානවල ඉඳලා චන්ද මධ්‍යස්ථානන්ට එන්න තියෙන පාරවල් අවහිර කලා. විශේෂයෙන්ම මේ ගම්මානවල තිබුණ ඒ අඩු කඩාදැම්මර. ඒ වාවසර ඇතරම පාලම් බහුලෝවතිබුණේන ඒදඩු තමයි ගම්මානවල බොහෝ වෙලාට පාභච්චුුණේ මෙනේ ඒ දනු කඩාදැම්මලු. ඉල්ළඟට ඕන් ෙවල්ලට කියලා තරජනය කරලා තිනවා චන්ද දානාවත්තේම මරනොය කියලා. එත් එකම ගෙවල් ගිනිතියෙනවල් කළ තර්ජනය කරලාලු. මේනිසා බොහෝ චන්තදායකයෝ බීට පත්වෙලා චන්තිදාන්න එන්න නැතුව හිටියයාලු. එවිතරක් නෙවෙයි සමහර ගම්බල ඔය දේවාලේගම වැනි ගම්බල, මේ මැරයෝ ගිහිල්ලා ඇඳුම් ගලවල දාලා නිර්වස්තරයෙන් නැටුම් නැටුවාලු මහා පාරවල් වල. ඒක බලාපපුරොත්ත නිමකක් දවිශේෂයෙන්ම අ කාන්තා චන්දදායකයන් චන්ද දෙන්නේනේමෙන් වලක් වනඒ. මී ආකාරයට මැරවරයන් දිගින්දිටම දිගින්දිකටම මේ බදගම කුලේ අයගේ ගම්මානවල භීෂණය පතුරුවමින් කටයුතු කරපු නිසා. ඇැත්නම් තර්ජනය කරමින් කටයුතු කරපු නිසා, ඔවුන් බොහෝධනෙක් චන්දදාන්න ආවේ නෑ.ඒ ඊලඟ ප්‍රතිඵලය වුණේ මක්ද ඒ ආපු නැති අයගේ චන්ද වැඩි ප්‍රමාණයක් ඩලිසේනායකගේ චන්ද පෙටිය වැැටුුණම් අපට ප්‍රශ්යක් ඇන්න පුළන් මේ ඩ්ලිසේනායගේ චන්ද පට්ිය ැන ද කියලා ඒකාලිමැතිවරණනවද. අදවාගේ දේශපාලන පක්ෂ ලාංචන ඒ අධි දේවල් තිබුණේ නෑ. තිබුණේ අපේක්ෂකයට චන්ද පෙට්ටියක් තියෙනවා අපේක්ෂකයට පාටක් නියම කරලා තියනවා එතකට සුදු කඩදාසියක් තමයි චන්දදායකඇට ලැබෙන්නේ. තමන් කැමති අපේක්ෂකයාගේ පාට තිය පෙට්ටියට මේ කඩදාසය ධාන්න තමයි තිබුණේ. මේ විදිහයට තමයි ඒ මැතිවරණදී චන්ද පාපච්චි වුණේ. මේ විදිහට ඩලි සේනනායකගේ චන්ද පටියේ චන්ද සංකඛාව වැඩි වුණ. අවසානයේ සිද්ධ වන මක් ද මැතිවරණයෙන් සිදවිය යුතු පරිදිම ඩලි සේනනායක ජෑකග්‍රහණය කළලා. මෙන්න චන්ද ප්‍රතිඵලය. ඩඩලිස් සේනානායක චන්ද දහත් දස් හතලිස් පහයි. N කීර්තිරත්න චන්ද අටහ හත්සිය හතලිස් හයයි රිචට් නුගවෙල චන්ද හත්සිය තිස් අතයි. PB. දැදිගම චන්ද පන්සිය හැටයි. J.W උදලාගම චන්ද එකසිය හැත්ත නවයයි. දැන් මේ කීර්තිරත්නගේ චන්දවලින් වැඩිම ප්‍රමාණය ලැබි ලතිබුණේ අර මංකලින් කියපු දොරවක සහ දමුුණු පොළ කියන චන්ද මධ්‍යස්ථාන වලින්. මැතිවර ප්‍රතිඵල පිළිඳව කවුරුත් පුදමයට පත්ව වනේ නෑ මකද චන්ද ව්‍යාපාරය කරපු හැටි දැක්කාම හැමෝම දැනගත්තා මැතිවරයෙන් ඩ්ලි ආමු දීරණවා කියලා. මැතිවරණයෙන් පස්සේ කීර්තිරත්න මැතිවරණ පෙත්සමක් එමටන් චන්ද පෙත්සමක් ඉදිරිපත් කලා නමුත්ඒ චන්දපෙත්සමෙන් වැඩක් වුණේ නැහැ. නීති ප්‍රශ්නයක් ඩ මේ චන්දපෙත්සම නිෂ් ප්‍රභාාවනම්. මෙ මේ විදිහට තමයි ඩ්ඩිේ නනායක තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කළේ. හැබැයි මෙතැනදී ඇත්තටම ඔහු මේ මැතිවරණයේදී අපේෂකයා විදිට රූකඩයක් වගේ හැසිරුුණා විතරයි. මෙ සියල්ල සිද්ධ වුණේඔහුගේ පියා ඩ නොනායකගේ අවශ්‍යතාව පරිදි සහ චෝන් කොතලාවලගේ මෙහයවීම පරිදි. මෙන මේ විදිහටයි ඩසේ නනායක තමන්ගේ ඔටුන් එහිමි කුමාරයාව දේශපාලනයට කැඳවාගෙන ආවෙ. ඩ..නොනායකගෙන් පස්සේ ඩ්ලිසේ නොනායක ඔහුගේ තැනට පත්වනා කෙලා අපි දන්නවා. ඩස්ෙනනායක මේ යන්නට කලින් තමාගේ පුත්‍රයට අගමැතිකම දෙන්න කියලා ආණ්ඩුකාරයට කියලා තිබුණ කතාවපි දන්නවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් ඊට අවුරුදු විශ්සකට පස්සෙල්ලේකයෙක් ලියනවා. ගෙවීගිය අවුරුදු විශ්ස තුළදී ලංකාවේ සිද වූ බිහිසුණුම, ප්‍රචන්්ඩම මැතිවරණ ව්‍යාපාරය තමයි70හයේ ඩඩලිසේනොනායකගේ මැතිවරණ ව්‍යාපාරය කියලා. එවිත රක්නෙවෙයි ජයාාර්ජය වර්ධන චරිතය පොත ලියපු, මහාචාර්ය කේම්ද සිල්වා සහ හවට ඩ්‍රිගින්න්ස් න ේඛකැන් දෙදෙනාත් ඒ පිළිබඳව සටහනක් තබල තියෙනවා තමන්ගේ අප්‍රසාධය පලකරන ආකාරයට මේ ඒ සටා. ඒ වසරේ රජ්‍ය මන්ත්‍ර භාවේ දැදිකම අසනට ඉදිරිපත්තු ඩලි පහසුජයක් අත්කරගත්තේය. වැඩි චන්ද සංඛ්‍යාාවීන් බැලූ විට ඔහු ලද ජෑග්‍රහණය සැසිලිදායක වුවත්. ඔහුගේ පියාගේ ඇතැම් සහයකයන්ගේ විශේෂයෙන්ම ජෝන් ලයිනල් කොතලාවලගේ ෂඩපරුෂ්‍ය චන්දහරභ නිසා. ඉතා අනුස්මරණීය විය හැකිව තිබූ එම තරගය මත බේහෙදවලට තුොඩුදුන් අප්‍රසන්න සිද්ධියක්ම වූයේය. සීමාන්තිික උද්‍යයෝගයට වහල් ව දේශපාන සෑසිකම් කිරීම එක්දා සෝසි තිස්කණන්වල ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ ලියලමින් තිබූ අවධයේදී විද්‍යමාන වූ අශෝභන ලක්ෂණයක් වුවත්. මෙමස්ථාවේ පරාජිතයාගේ කොළේට කළ අවමන් නිසා පෙර නොවූ විරු නොසන්සුන්තාවක් ඇතිවිය. එම සැෑැසිකම් වලට ගොදුර වූ වැඩිදිනා අඩු කොලේකට අයත් චන්දදායක ෙව් වූහ. මේ අස්ෝබන සිද්ධීන් ්‍රී ලංකා දශපාලනයේ ඇබැහිකමක් සේ සලකා ඩඩලියතින් පරාජයට පත් අපේක්ෂකා තරහ මරහා අමතක ගලතුන් අනාගත සිදුවීම් පිළිබඳ ඉගියක් ඉන් ලද හැකිවර්. මේ කතා කළ එක්දා සංසිතිස් හය මැතිවරණය කියලා කියන්නේ අපිට සර්රජන චන්ද බලය ලැබිලා පැවැත්වෙච්ච දෙවැනිි මැතිවරණය. එදා සිටම තමයි මේ ප්‍රචන්්ඩ ක්‍රියා අපේ දේශපාලනයට ඇතුල් වෙලාන්නේ. එක්දාසවස තිස්සයි රාජ්‍යමත්‍ර සභහ මැතිවරණය සමස්තියක් ඇටිට ගත්තාම සාමකාමී මැතිවරණයක්. දැදිගම සිද්ධිය තමයි බරපතම සිද්ධිය තැන් තැන්වල චන්ද ගැටුම් සිදනාා තමයි. හැබැයි චන්ද්‍යාපාරය පුරාම මැතිවරණය අවසාන වෙන කල්ම ප්‍රචන්්ඩ ක්‍රියා කියල සඳහන් කරන්න පුළුවන් එමනනං භීෂණ ක්‍රියා කල සඳහන් කරන්න පුළුවන් කිසිම සිද්ධයක් වාර්තාාවනේ නෑ. ඒත්ක හොර චන්ද දැමී වාාර්තාාවනෙ න. සියල්ල වාර්තාවනේ දැදිග මාසෙන්. හැබැයි චන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරපු දවසේ මාතලේ කච්චේරයේ නම් සිද්ධක් සිද්ධ වුණ. මාතලයේ ඒ වනවට හිටපු මන්ත්‍රියවරයා තමයි කරල්ලිය අද්දේ. හැබැයි ඔහු එක්දා සවසේ තිස්සැයි මැතිවරණයේදී පරාජයට පත් වුණ. එවර ජයග්‍රහණය කළේ බර්නාට් අලු විහාරය. දැන් මේ පරාජය නිසා නැත්තම් මේ පරාජය ඔහුලා දරාගන්න බැරි වෙලා කෝපයට පත්වනේ කවුද දු කරල්ල අද්‍යය මන්ත්‍රීවරයා නෙවෙයි ඔහුගේ රියදුරා. ඔහුගේ රියදුරා තමයි වෑබඩ පොල. ඔහු කොයිතරම් කෝපේට පත්තුනා දෙ කියලා කියනව නං කරල්ියද දෙක තුවක් ෝස්සක කන ෙහිල්ලා කච්චේ රිය දිගට හරහට වෙඩි තිබා. මේ වැඩි ැීමෙන් හතර දෙනෙක් මැරුණ. බනඩ් අලුවිහාරත් තුවාල සිද්දවට. තමන්ගේ පුතාට වැඩිවැදුන කියෙලා ආරංචි වෙලා බර්නඩ් අලුවිහාරෙ පියා TB අලුවිහාරයේ හදිසි හර්්‍යබාධයකට ලක්වෙලා මිය ගියා. මේක තමයි. ැදිගම ද්ධවෙච්ච භිෂණය ැරු හම එක්දස් වසේතිස්සයි රාජ්‍යමන්ත්‍ර සභා මැතිවරණයේදී වාර්තාාවන ඉතාම කනගාටුදායක සිද්ධිය. මේ මැතිවරණ සම්බන්ධව වීඩියෝමාලාවක් ඉදිරිපත් කරනට මම අදස් කළේ. ලංකාව දේශපාලනයේ ඉතාම නොරක සංස්කෘතියක්. ඒම නැත්තං දේශපාල සංස්කෘතියේ පරිහානියක් සිද්ධ වුණු බව අපි දන්නවා. ඇතරම දැන්නං ඒ තරම්ම න මැතිවරණබලදී වාර්තාාවනි නැහැ. හැබැයි තිහාසය පුරා වරින්වර අපේ රටේ දේශපාලන ඉතාම නීච විදියට මැතිවරණ ප්‍රචන්්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිද්ධ වෙලා තියනවා. එක්තරා කාලයක් තිබුණ ලංකාවේ මැතිවරණයක් තිබනොත් අනිවාර්යෙන්ම බලේහිටපු පක්ෂේ අය හොඳින් හෝ නරකින් මැතිවරණයදිුණු. අපි ඒතිහාසය ඉදිරි වීඩියෝලදි කතාගන්න. දයි අපි නවත විඩියෝකින් හමයමු මේ කාරිකෙ චනල් එක